ස්වාමීන් වහන්සේ ආස්වාදයේ යන්නේ නිරුක්තිය කුමක්ද? මේ අහන නිරුක්තිය මොකද්ද කියලා අහනවා ආස්වාදයේ කියන එකේ. මේ නිරුක්ති කියන ක්‍රමය තමයි විස්තර කරේ නෑ. මෙහෙම විශේෂ ක්‍රමයක් තියෙනවා නිරුක්ති කියලා. අර්ථ ධර්ම නිරුක්ති පටිබාන. මේක සිව්පිලිසිඹියා ඥාණය. විභංග ප්‍රකරණේ දෙක කියන පොතේ පටිසම්භිදා විභංගයක් තියෙනවා. ත්‍රිපිටකයේ ඇතුළ මේ විභංග තියෙන්නේ විශේෂ වූ දහම් කරුණු. පංචස්කන්ධ විභංගය, සලායතන විභංගය, පටිසමුප්පාද විභංගය වගේම පටිබාණ විභංගයක් තියෙනවා. මොකද පටිබාණ විභංග කියන්නේ? අර්ථ ධර්ම නිරුක්ති පටිබාණ. මේ නිරුක්ති කියන්නේ මොකද්ද? වචනේ අර්ථය. දැන් ත්‍රිපිටකයේ ඉස්සරහට පෙන්නන්නම් සෝත කියලා ඇහුවම සෝත කියන්නේ මොකද්ද? සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට ත්‍රිපිටකයේ ඇතුලේ සංයුක්ත නිකාය පහේ දෙකේ ද්විතීය සාරිපුත්ත සූත්‍රය පෙන්නනවා. සෝත කියන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගයට. ආර්ය අෂ්ටාංගික මාර්ගයට ආපන්න වුණා නම් සෝතේට ආපන්න වුණා සෝතා පන්නයි. ඔන්න වචන හැදෙන විදිය. මේ වචන හැදෙන විදිය අපේ ඕ ලෙවල් ඒ ලෙවල් සිංහල භාෂාව ඉගෙන ගත්ත පූර්වස්වර ලෝපසන්ධි පරස්වර ලෝපසන්ධි ක්‍රමයේ නෙමෙයි. මීට වඩා එහාට ගියපු ලෞතුරා බුදුරයෙකුගේ තියෙන ඥාණයකින් මේ වචන පදවල අර්ථ ගන්න ක්‍රමයේ විස්තර කරලා තියෙනවා. අන්න ඒ අර්ථ ගන්න ක්‍රමයේ තමයි මේ බුද්ධ ශාසනයේ තියෙන නිරුක්ති පටිසම්භිදා ඥාණය කියන්නේ. උදාහරණයක් විදිහට කිව්වොත් එහෙම සියලුම ඉන්ජිනියර්ස් ලගේ මේ ඥාණයක් තියෙනවා මැතමැටික්ස් කියලා, ගණිතය. ගණිතේ නැති ඉංජිනේර කෙනෙක් ලෝකේ බිහි වෙන්න බෑ. රසායන විද්‍යාව දන්නේ නැති වෛද්‍යවරයෙක් ලෝකේ බිහි වෙන්න බෑ. මෙන්න මේ වගේ ඔවුන්ට භාෂාවක් තියෙනවා. අර තට්ටු 10ක් 20ක් උස බිල්ඩිමක් කම්පියුටරයක් ඇතුලේ ඩිසයින් කරලා මැතමැටිකලි බින්දුවයි එකයි පාවිච්චි කරලා, බින්දුවයි එක තමයි කම්පියුටර් වැඩ ගන්න. ඩිසයින් කරලා පෙන්නනවා මේ වගේ කම්බි දාන්න බිල්ලිම කඩා වැටෙන්නේ නැහැ. ඒතර මේකේ භාෂාව මොකද්ද? ඉංජිනේරින් වල භාෂාව මොකද්ද? මැතමැටික්ස්. ડોක්ටර්ස්ලගේ භාෂාව මොකද්ද? කෙමිස්ට්‍රි, රසායනික විද්‍යාව. මෙන්න මේ වගේ බුදුදහමේ තියෙන භාෂාවක් තියෙන මේකට කියන අපේ සාමාන්‍ය ව්‍යවහාර භාෂාව නෙමෙයි. ඒව ඊට වඩා එහාට ගියපු අර්ථ ධර්ම නිරුක්ති පටිබාන ඥාණය. වචනයකට අර්ථයක් ගන්න ක්‍රමයක් තියෙනවා. මේ සාකච්ඡා මාලාවේ අපි මේ මාසේ පෝය දවසේදී මේ ගැන දීර්ඝ විස්තරයක් කරනවා. මොකද්ද මේ නිරුක්ති? කොහොමද නිරුක්ති හැදෙන්නේ? ඒකට විද්‍යාත්මක පසුබිම කොහොමද? මොකද්ද මේ වචන හැදෙන විද්‍යාව? වචන හැදෙන විද්‍යාවක් තියෙනවා. ඒකට ක්වොන්ටම් භෞතික විද්‍යාවේ තියෙන පයිරෝබෝට් කියලා කන්සෙප්ට් එකක් තියෙනවා. අන්න ඒක අරගෙන අපි ටිකක් ගැඹුරුයි ඒ කාරණාව. නමුත් අද විස්තර කරන වෙලා තියෙනවා මෙච්චර මේ ගැඹුරු කාරණාවක මේ නිරුක්ති පරිසම්බය ඥානය කියලා විද්‍යාව දන්න, භෞතික විද්‍යාව දන්න සියලු දෙනාට තේරෙන්න විස්තර කළ දෙනවා. අනික් කටරත් වගේ හරි තේරේ. ඒක නිසා එවයිදී සමර කර්ම ශක්තිය අපි ඒවට විද්‍යානුකූලව සමීකරණ අනුසාරයෙන් විස්තර කළ දෙනවා. මෙන්න කර්ම ශක්තියේ සමීකරණේ, කර්ම ශක්තිය කිලෝ ජූල් වලින් මනින්න පුළුවන්. ටිකක් අලුත් දේවල් කවදාවත් අහලා නැති වෙන්න පුළුවන්. අහලා හිතලා බලන්න බැලුවාම තේරෙනවා මේ වෙනකන් ඊට විරුද්ධව කාටවත් කියන්න බැරි වුණා. ඉතින් අහනවා ප්‍රශ්නයක්. මෙන්න මේ නිරුක්ති ඥාණයට අනුකූලව අස්සාදේ කියන එකේ තේරුම මොකද්ද? අස්සාද විදින හය පොලක් තියෙනවා. ඇහෙන්, කනෙන්, දිවෙන්, නාසයෙන්, ශරීරයෙන්. ගෙදර තියෙනවා අපේ දුවාගේ ෂෝක් සාදයක් තියෙනවා. හරි ලොකු සාදයක්. සාදේ වෙලාවට මොනවද තියෙන්නේ? ලස්සන ගෙදර සරසනවා. ඒ මොකටද? ඇහෙන් ආස්වාද විඳින්න. ඕනෑම තැනක සාදයක් තියෙනවා නම් මෙන්න මේ සාදයක් තියෙන සෑම තැනම ලස්සනට සරසනවා. හොඳ සින්දු දානවා. සාදයකදී වටේ පිටාවට සුවඳවත් කරන මොකද කරන්නේ? හොඳ සුවඳ දේවල් ගල්වනවා. දිවට දෙන්න බාබකු එකක් හැම දාලා හොඳට කැමිට එකක් දාලා ෆ්‍රයිඩ් රයිස් ටිකක් හදලා දිව පිනවන්න ආස්වාදය දෙන්න එකක් හදනවා. ඒ අතරේ හොඳ පුටු සෙටියක් එහෙම ගෙනල්ලා තියලා කයට සෝයක් එන්නත් ආස්වාදයක් හදනවා. සියලු සාදවල සාදයක ඔය පංචකාමයේ මූලික කරන කියන සියලුම සාදවල ස්වභාවය ඔන්න ඒ වගේ. හැබැයි මේ සාදේ ඉවර වෙලා කාලා බීලා නටලා ඔක්කොම වෙලා අවසානේ ගත්තට පස්සේ කරපු දෙයක්වත් නැහැ,
වෙච්ච දෙයක්වත් නැ ගඟට ඉනි කපුව වගේ වැඩක් එහෙනම් මෙන්න මේ සාදය සාද හයක් තියෙන ඇහි කනේ දිවේ නාසයේ ශරීරයේ මනේ මෙන්න මේ සාද හය අස්කල යුතු එකක්ද දිගට පවත්වාගෙන යා යුතු එකක්ද අස්කල යුතු සාදයක් දිගට දිගට පවත්වනවා අස්සාදයක් තේරවනි දැන් මේ කියපේ අස්සාදය මේ සාද හය අස්කල යුතු ඒවද දිගට පවත්වාගෙන යා යුතු ඒවද ඈ සාද හයම අස්කල යුතුයි සාද හයම අස්කල යුතුයි කියලා තෝරගෙන පිළි අරගෙන වැටහිච්ච කට්ටිය චුට්ටක් අතුස්ස එහෙනම් ඒක මතකෝ අපි සිළු දෙනා පිළිගත්තා මේ සාද හයම කවදාවත් අපේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නෙමෙයි එහෙනම් සාද හයෙන් මිදෙන්න ඕන මෙන්න මේකන අස්සාදය අස්සාදයේ තියෙන නිකන් මිදෙන්න බෑ අස්සාදයේ තියෙන ආදීනවේ බලන්න ඕන මොකද මේ ආදීනව කියන්නේ ආස්වාදයේ තියෙන අවුල ආබාධේ ආස්වාදේ ඇයි නරකයි කියන්නේ මේ ආස්වාදයේ තියෙන යම්කිසි ප්‍රශ්නයක් තියෙනවා ආබාධයක් තියෙනවා ආදීනවයක් තියෙනවා ආදීනව කියන්නේ ආස්වාදයේ තියෙන ගැටලුව මොකද්ද ආස්වාදයේ තියෙන ගැටලුව තමයි මේ අනන්ත සංසාරේ අපි දිගට දිගට ආවේ මේ ආස්වාදේ හොයාගෙන හැබැයි මේක කවදාවත් ඉෂ්ට සිද්ධ වෙන එකක් නෙමෙයි කවදාවත් ෆුල්ෆිල් වෙන එකක් නෙමෙයි මේක පිරෙන එකක් නෙමෙයි මේක පුරවන්න පුළුවන් එකක් නෙමෙයි එහෙනම් මෙන්න මේක සා කැමැත්ත ඉෂ්ට කරන එකක් නොවන නිසා ආස්වාදය අස්කල යුතු සාදයක් මේ හයපලේ සාද හය මෙදුනම් අස්සාදේ මෙදුනා නිවන් පූර්ණ කරපු රහතන් වහන්සේ ඔන්න අස්සාදේ කියන නිරුක්තිය භාවනාවට සහභාගී වීමට පෙර දස්සනේන පහතබ්බ කළ යුතුමද එසේ එසේ නැතිවුණොත් එහෙම එයින් පලක් නොවේද කරුණාකර පහදා දෙන්න කියනවා දැන් ඊළඟට අපි පටන් ගන්න හදන්නේ මේ මාතෘකාව මේ බුද්ධ ශාසනයේ මූලික චතුරාර්ය සත්‍ය අවබෝධය අරගෙන කෙනෙක් සෝතාපන්න ඵලයට පත්ලා තියෙන්නේ දස්සනේන පහතබ්බ භාවනාව වෙන පහතබ්බ කියලා දෙකෙන් බණ අහන වෙලාවක භාවනා කරනලා කවුරු සෝවාණෙක් කටේ නැ ඉස්සරහට මේක විස්තර කරනවා ඊළඟට ප්‍රශ්නයක් අහනවා නිවනට කැමති නම් එතකොට ඒකත් අනිත්‍යද කියලා අහනවා නෑ නිවනේදී විතරයි ඉච්ඡාව ඉෂ්ට වෙන්නේ ඇයි නිවනේ දුක නෑ අපි මේ සැප හොයාගෙන යන්නේ දුකෙන් මිදෙන්න දුකෙන් මිදලා ලබා ගන්නව රාග දේශ මොහ නැති නිවන් පූර්ණ වෙච්ච රහතන් වහන්සේට දුක සම්පූර්ණයෙන් කෙලවරයි නිච්ච සුඛ අත් එකක් තියෙන නිවන විතරයි අනිත් ලෝකයේ තියෙන සියලුම දේවල් අනිච්චයි දුක්ඛයි අනත්තයි නිවන නිච්චයි සුඛයි අත්තයි මොකද නිවන කියන්නේ මෙන්න මේ ආශාවදයන් අපි මේක තව චුට්ටක් ඉස්සරහට විස්තර කරනවා මේ මේ අහන ප්‍රශ්නේ ඉස්සරහට විස්තර වෙන එකක් මෙන්න මේ ආශාවදෙන් කැමැත්ත ඉෂ්ට කර නොකරන එකක් නම් ඒ ආශාවදයන් පසුපස යන තාක් කල් අපේ කැමැත්ත ඉෂ්ට කරන්නේ නැහැ ආශාවදේ මිදුනොත් එහෙම ඉෂ්ට කරන කැමැත්තක් නැහැ අන්න එතෙන්දි අරිහත් ඵලය පුරුණාම අන්න ඔකට කියනවා නිවන නිවන නිච්චයි සුඛයි අත්තයි නිවනේදී විතරයි දුකෙන් තොරව කැමැත්ත ඉෂ්ට වෙන එකම තැන. එහෙනම් නිවන් දැකපු කෙනාට නිච්ච සුඛ අත් එකක් හම්බ වෙලා තියෙනවා. මෙතෙක් කලක් අපි ගියේ අනිච්ච දුක අනත් එකක් හරපස්සේ. අනාත්ම යන්නේ මොකක් කියන්නේ මොකක්ද? අනාත්මය කියන්නේ මොකක්ද දැනගන්න පුළුවන්ද? මේ අනාත්ම කියන්නේ මොකක්ද ඇහුවොත් එහෙම ත්‍රිපිටක පරිවර්තනයේදී පරිවර්තන දෝෂය. අනත් කියන්නේ ඔච්චරයි. අනාත්ම කියන්නේ පරිවර්තන දෝෂයක්. කියෝ පාළි පදේ මොකද්ද? අනත් අනාත්ම කිව්වේ නැහැ. ඒක සිංහල පරිවර්තන අනාත්ම කියන්නේ. සෝල්ලස්නස් කියන එක. තේනවනේ? ඉම්පර්මනන්ට්, සරෝෆුල්නස්, සෝල්ලස්නස් ඉංග්‍රීසියෙන් විස්තර ගන්න. දැන් මේ කියන කාරණාව පරිවර්තන දෝෂයක් මේ තියෙන්නේ. පාළිය මොකද්ද කිව්වේ? අනත් අනත් කියන එකට ත්‍රිපිටකය ඇතුලේ අර්ථකථනය මොකද්ද? පටිසම්භිදා මග්ගප්පකන 168 වෙන පිට අපේ මේ සාකච්ඡා ඉස්සරහට පෙන්නනවා අසාරට්ඨේන අනත්තා මේ කිව්ව ආත්මයක් නැත හෝ ඇත නෙමෙයි කිව්වේ යමක් කැමැත්ත ඉෂ්ට කරන්නේ නැත්නම් ඒක දුකයි දුක නම් ඒක අසාරයි අසාරයි කියපු වචනේට පරිවර්තනයේ දෝෂ සහිතව පරිවර්තනය කරා අනාත්මයි කියලා ඇයි මෙහෙම පරිවර්තනයක් උනේ මේකත් හොඳට තෝරගන්න කාරණාවක් මෙඩිසින් හරි ඉංජිනේරින් හරි ටෙක්ස් බුක් එකක් ගන්නවා මේ ටෙක්ස් බුක් එක මොකෙන්ද තියෙන්නේ ඉංග්‍රීසියෙන්
ඒ සුදු හදා විද්‍යාවනේ මේ තියෙන්නේ. දැන් අපේ ලංකාවේ ඉන්න සිංහල දන්න ඉංග්‍රීසි දන්න ඉංජිනේරින් හෝ මෙඩිසින් නොදන්න කෙනෙකුට දෙනවා මේ ඔබතුමා දැන් ඉංග්‍රීසි දන්න සිංහලත් දන්න. මේ පොත පරිවර්තනය කරලා දෙන්න කවුරු දුන්නොත් එහෙම. ඔහුට පරිවර්තනය කරන්න පුළුවන්. අයි වචන වචන පරිවර්තනය කරනවා. හැබැයි මේ වෛද්‍ය පොත අරගෙන අපේ වෛද්‍යතුමෙක් ලෙඩට බෙහෙතක් කියලා දුන්න මොකෝ වෙන්නේ? වෛද්‍යවරයෙක් නෙවෙයි පරිවර්තනය කරේ කවුද? සිංහලයි ඉංග්‍රීසි දන භාෂා විශාරදයක් ලව්වා පරිවර්තනයක් කරගන්නවා. දැන් මේ පරිවර්තනය කරපු පොත අරගෙන ලෙඩට බෙහෙතක් දුන්න මොකෝ වෙන්නේ? ලෙඩා මැරෙයිද පරිමිතින් යයිද? ලෙඩා මැරෙනවා. ඇයි මැරෙන්නේ? ඔහු වෛද්‍ය විද්‍යාව නොදන්න කම නිසා ඒ වචන වලට ඔහු දන්න අර්ථකථන එතන දෙනවා. සෑම ඇඩ්වාන්ස් මූලධර්ම වල හැම එකම මේ වචන පදම ඒවැය පරිහරණය කරන වෙන වෙන අර්ථවලින් එකම වචනය වෙනස් වෙනස් අර්ථවලින් පරිහරණය කරනවා. හරි අර්ථකථනය එතන ගත්තේ නැත්නම් මොකෝ වෙන්නේ? ඒ කියපු ධර්ම එක අධර්මයක් වෙන ගන්නවා. මෙන්න ධර්මයේ අධර්මයේ පළවෙනි දැන මේ ත්‍රිපිටක පරිවර්තනය ගන්න ගියාට පස්සේ නිවන් දැකුව කිසි කෙනෙක් මේ පරිවර්තනය කරේ. අනත්ත කියපු එකට අනාත්ම කියලා පරිවර්තනය කරා. එතකොට එතනින් එහා දිගටම අනාත්මවාදය කිසි කෙනෙකුට තේරිච්ච කෙනෙකුත් නැහැ, තෝරගන්න පුළුවන් කෙනෙකුත් නැහැ, කියන කෙනාට තේරෙන්නෙත් නැහැ, අහන කෙනාට තේරෙන්නෙත් නැහැ. හැබැයි ওই ත්‍රිපිටකයේ ඇතුළෙම තියෙන සාක්ෂි තියෙනවා අනාත්මවාදයට තථාගතයන් වහන්සේ ගරහපු තැන. ওই ත්‍රිපිටකෙම දිනනවා. ඒවා අපේ තුන්වෙනි සාකච්ඡාවේදී විස්තර සහිත විස්තර කරනවා. ඒක නිසා මේකයි මම කිව්ව සාකච්ඡාවේ මේ යන යන තැන තියෙන ප්‍රශ්න හැවුණ බොහොම ලේසි. මේක දැන් තුන්වෙනි සාකච්ඡාවේ විස්තර කරන්නේ. දැන් ඒක අද කවර තේරෙන්නේ නැහැ. ඒකට අවශ්‍ය දත්ත නැහැ. තේරෙනානේ? ඒක නිසා අපි ටික ටික මේ සාකච්ඡාව ටිකක් අර විශාල වෙලා තියෙන මෙන්න මේ වගේ මම කිව්වේ අන්ලර්නින්. වැරදි ඒවා ගොන්නක් ඉගෙනගෙන තියෙනවා. ඒ ඉගෙනගත්තු ගොන්න වැරදි ටික නිවැරදි කරන්න වෙනවා. ඒකට කාලය යනවා. අර මං ඉස්සෙල් උදාහරණයක් කිව්වා මේ රුපියල් 500යි 1000යි කියලා. ඒකේ තේරුම මුදල් ඕන කියන එක නෙමෙයි. මම කිව්වේ මේ අර අපිට වැඩි කාලයක් මිඩංගු වෙනවා කියන උපමාවක් කිව්වේ. දැන් නිරන්තරයෙන් දිගට කෝල් දීලා කට්ටිය දැන් මෙහෙට එන්න හදනකොට අහව ප්‍රශ්න කීපයක් කර අපේ මහතුරු කිව්වා. හාමුදුරුවනේ මේ 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 මහතුරුන් අහලා තියෙන මේ බණට ගහන්න කීයක් වෙයි ගන්නවද? දැන් ඔහොම මගෙන් ඇහුවම මං අහන්නේ බුදුහාමුදුරුවෝ බණ කියන කීයක් ගත්තද? සරියුත් හාමුදුරුවෝ කීයක් ගත්තද බණ කියන්නේ? මේ බුද්ධ ශාසනයේ බුදු බණ කියන්නේ විකුණන්න පුළුවන් එකක් නෙමෙයි. තේරෙනවනේ? අනික් කෙනා ගැන පරම දයානුකම්පාවෙන් තමන් දුටු නිවන අනුන්ට කියලා දෙන්න වැරෙන්න මේක මුදල් වලින්. දැන් මේක ඇහුවොත් තමන් සතර පාය නිදහස් වෙන්න අවස්ථාව දුන්නාම සෝතාපන්න ඵලයට පත් වුණොත් එහෙම ඒක කීයද වටින්නේ? සක්විති රජකමට වැඩිය වටින එකක්. දැන් මේක මිලක් ගන්න පුළුවන්ද? ඈ එහෙනම් තථාගතයන් වහන්සේ ප්‍රමුඛ ආර්ය සංඝරත්නය සල්ලි වල බණ කියන්නේ නැහැ. සල්ලි කියකට ඊළඟ ප්‍රශ්නයක් කියලා තියෙනවා. ඇඳන් එනවනේ මොකද්ද? දාරුචීරිය මහරහතන් වහන්සේ ඇඳන් ආය මොනවද? ඈ? දරාතු. නිවන් දැක්කද නැද්ද? අටාචාර ඇඳන් ආය මොනවද? මොකුත් නිතුනේ ආවේ. නිවන් දැක්කද නැද්ද? එහෙනම් මේ සුදුරෙදි වල නිවන් නැහැ කියලාම ත්‍රිපිටකේ සූත්‍රයක තියෙනවා. ඒවත් පෙන්නන්න ඉස්සරහදී සුදුරෙදි වල නිවන් නැහැ කියනම එක්තරා සාමින්නහස කෙනෙක් බණක් කියන්න ගිහිල්ලා කියනවා ඇවිල්ලා තථාගතයන් වහන්සේට කියනවා මේ එතනම් කවවත් ආර්ය හිටියේ නැහැ නිකම් මේ කට්ටිය මේ ඇයි කොහොමද ඔබ තීඳු කරේ කියලා අහන බුදුහාමුදුරුවෝ එපාර ඒ හිටපු පිරිස අතරේ කිසි කෙනෙක් සුදු ඇඳගෙන හිටියේ නැහැ කියනවා තථාගතයන් වහන්සේ කෙනා එහෙම කියන්න එපා මහාන එතන හිටියේ සෝවාන් සකෘදාගාමී අනාගාමී ගිහි පිරිසක හිටියේ සුදුරේදී ඇතුලේ සිල් නැහැ කියලා තථාගත දේශනාව ත්‍රිපිටක ඇතුලේ තියෙනවා. තේරෙනවනේ? ඒතර ඇඳන් එන්න මොකක් හරි සාමාන්‍ය ලෝක සම්මත ඇඳගෙන ওই වර්ණ කිසි ගැටලුවක් නැහැ. හැබැයි මෙතෙන්ට විතරයි වෙන සම්මත තැන් වලට එහෙම යන්න මේ බණහන්න කිසි දෙයක් බය වෙන්න පුළක් සත පහක්වත් ඕනේ නැහැ. එන්න බඩගාගෙන හරි එන්න සල්ලි නැත්නම් කියන කීයක් හරි දෙන්නම් අරගෙන යන්න. නැති කෙනෙක් වෙන ඉල්ලන්න ලැබෙන ආදායම කීයක් හරි දෙන්නම් කිසි ගැටලුවක් නැහැ. ඒක නිසා එහෙම මේ මුදල් හොයා ගන්න කරන ව්‍යාපාරයක් නෙවෙයි. මොකද මුදල් තිබිලා මහාන වෙච්ච කෙනෙක් නැතුව මහානලා නෙවෙයි. සක්විති රජවරු මහානනේ මොකුත් නැතුව නෙවෙයි. නැතුව අර වේල පිහිම පිරිමහා ගන්න මහානුනා නෙවෙයි. මේක ඇතුලේ හම්බ කරන්න දෙයක් නැහැ. එකම දෙයක් තියෙන එනකොට පුළුවන් නම් අරිහත් ඵලය පූර්ණ කරගන්න අවශ්‍ය දෙයක් තියෙන අරන් එන්න. තේරෙනනේ?
අරිහත් පොළේ පූර්ණ කරගෙන අපේ මදිපාඩු කෑල්ල කොහෙද කෙනෙකුට අරන්ගෙන යමත් වෙන ඒක අරන්ගෙන ඉහට කිසිවක් අරන්ගෙන ඉඳලා ඇවිල්ලා බන්ටි ගහලා යන්න කිසිම ප්‍රශ්නයක් නැහැ. ඔහොම ප්‍රශ්න කීපයක් අර එන කෝල් එකක් දීලා තිබ්බා. සෝවාන් ඵලයට පත්වීමට සීල සමාධි ප්‍රඥා මාර්ගය අනුගමනය කළ යුතුද? ආර්යකාන්ත සීලෙහි පිහිටිය යුතුද? කරන බණ ඇසීමෙන් සෝවාන් විය හැකිද? මේ සියලු ප්‍රශ්නවලට මේ සාකච්ඡාවේදී විස්තර කරනවා. පොඩ්ඩක් ඒක තමයි මගේ විස්තර කරනකන් චුට්ටක් ඉවසගෙන ඉන්න. මේක මගේ ගොඩ වැඩි කියලා. ගොඩ වැඩි. එතකොට දැන් මේක මෙහෙම මෙහෙම කියන්න ගියොත් මේ ප්‍රශ්නවලට මේ සාකච්ඡාවට අර පෙළ ගහපු එක ඇතුලේ මේ සෑම ප්‍රශ්නයකටම උත්තර දෙනවා. තේරෙනානේ? දැන් ඔබලා දැම්ම ප්‍රශ්න අහන චුට්ටක් අහගෙන ඉන්න. එතකොට ඒ ඔක්කොම ඉස්සරහ දෙනවා. දැන් මෙහෙම මෙහෙම කියන එකට අපි සාකච්ඡා පොඩක් අර පිළිවෙල පොඩක් අවුල් වෙනවා. දැන් පොඩ්ඩක් මේ කියපුව අපි මේ ඉති කලින් පැය දෙකක් විතර අරගෙන මූලික බුදුදහමේ අපි මේ ඉස්සරහට දවස් 10ක් තිස්සේ සාකච්ඡා කරන්න යන්නේ මොකද්ද කියන කාරණා පිළිබඳව සාරාංශයක් විස්තර කරා. මෙතනින් පස්සේ දැන් පටන් ගන්නවා. අන්න ඒ සාරාංශය මම කොහෙන්ද උකහා ගත්තේ? මූල ත්‍රිපිටකේ පොත් 57ක් තියෙනවා. ත්‍රිපිටක කියලා ග්‍රන්ථ 57ක්. මෙන්න මේ 57 තියෙනවා තථාගත දේශනාව තවමත් කිසිදු ගැටලුවක් නැතුව තියෙනවා. පුංචි වචන කීපයක් පරිවර්තනදී දෝෂ සහිතව තියෙනවා. ඉතුරු කරුණු කාරණා සියල්ල ඒක හරියට තියෙනවා. ඉතින් මං අහන පළවෙනි ප්‍රශ්නය, මේ පොත් 57 කියපු කට එනම් අත උස්සන්න. පොත් 57 කියපු කිසි කෙනෙක් නැහැ. ගානේ ඕන කෙනෙක්ගේ භික්ෂු භික්ෂුණී උපාසකවා සිව්වන අපේසෙන් කවුරු කියපු කෙනෙක් නැහැ අත උස්සන්න. කවුරුවත් නැහැ. 25ක් කියපු කට්ටිය 25ක් කියලා තියෙනවා. පහක් කියවපු කට්ටිය, එකක් කියවපු කට්ටිය, හරි පොත් එක දැකපු කට්ටිය අතුස්සනවා. අර පන්සල් වල කබඩයක් ඇතුලේ ඒව කියවලා තියෙන කවුද? කාව විතරයි. කාව කිසි කෙනෙක් නොකියවපු පොත් එකක් තියෙනවා සෑම පන්සලකම. ඔළුව උඩ තියාගෙන ගිහිල්ලා සාදුකාර දීලා තැම්පත් කළා තියෙනවා යතුරු දාලා. අන්නේ පොත් 57 තියෙනවා බුදුබණ ටික ඔක්කොම. දැන් ගැටලු මොකද්ද? අපි ධර්ම පොත් කියවල නැද්ද? ධර්ම පොත් ඇති බදන් කියවලා තියෙනවා. මොනවද කියලා තියෙන්නේ? 58 වෙනි පොතේ ඉඳලා කියවලා තියෙනවා. මූල ගන්ත 57 අයින් කළා. 58 වෙනි එකේ ඉඳලා ලියපු සියලු මිත්‍යා දෘෂ්ටි කියවල ඉවරයි. පළවෙනි පොත් 57 කවුරුවක් කියවල නැහැ. මේ හැම සාකච්ඡාවම පළවෙනි දවසේ ඒක චුටි ටෝක්ක කනින්නේ. එන සියලු දාට පොඩි ටෝක්ක කරලා කියන්නේ අද ඉඳලා මාර්ගය පෙන්වන්නම්. මේ පොතක් අපි මෙහි ත්‍රිපිටකේ යම් කිසි ප්‍රමාණයක් කරන් තියෙනවා. ඒකෙන් පොඩි ගයිඩ්ලයින් එකක් අරගෙන ටෙක්නිකල් තීසිස් එකක් වගේ චූටි ටිකක් පෙන්නනවා. මේක සාකච්ඡා කරනවා. ත්‍රිපිටකේ කියවන ආරම්භ කරන්න මේක මාස දෙකක් තුනක් ඔය ඇකඩමිකල් ඉගෙන ගන්න සියලු දෙනා ලෝක සම්මත අධ්‍යාපන ලැබ සියලු දෙනාට මාස දෙකක් කරත කියලා ඉවර කරනවා පොත් එක මේ තියෙන්නේ. මේක සදාකාලික මරණකම් කියවන්න ඕන කන්නේ නෙමෙයි. අපි මේ බයට මේක කියවල නෑ. මේක වග්ග විතරනම් කියෙව්වහම මේක එච්චර ලොකු එකක් නෙමෙයි. පොඩක් තේරෙන එකක්. නොතේරෙන අපබ්‍රස මේක නෑ. සරල කාරණා තියෙන්නේ. මින් එහාට අපි ත්‍රිපිටකේ සූත්‍ර කාණ්ඩ අරගෙන සෙටප් එක තියෙනවා
හොඳයි. අපි මේ සාකච්ඡාවට නමක් දාලා තියෙනවා ඒ ඇයි ඒ නම දැම්මේ කියන එක සාකච්ඡාවේ අවසාන උඩ තේරෙයි. සාකච්ඡාවේ මාතෘකාව මොකද්ද? හොඳයි. සම්මතයෙන් ඔබට think outside the box. කූඩු ටික කැඩුවාම තමයි නිවන් දකින්න පුළුවන් වෙන්නේ. දැන් මේ ටික කඩනකොට රිදෙනවා. කරන්න දෙයක් නැහැ. ප්‍රඥා ගෝචර පිරිස ඉන්න නිසා මේක කඩන්න වෙනවා. රිදෙන කටේ රිදෙනවා කරන්න දෙයක් නැහැ. දෙනවනේ. මේව දැඩිව අල්ලගත්ත රාමු කැඩෙනකොට පොඩ්ඩක් රිදෙනවා. මේ සම්මතයෙන් ඔබට කියලා දීලා තියෙන්නේ අපි හදාගත් සම්මත රාමු ටික ඇතුලේ නිවන් මඟ වැහිලා තියෙනවා.